मेरा टोपी आदरणीय तबाश गैस पिटरोटी ने उबटा देन अनुम कला है का लिट्रो गैस පසුගියදා ආජන්ටිනාව හමුවේ විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට සෞදි අරාබිය සමත් වුණා. ලියනල් මෙස්සි ප්‍රමුඛ ආජන්ටිනා කණ්ඩායම 2-1 ලෙස පරාජයට පත් කිරීමට සෞදි අරාබි කණ්ඩායමට හැකියාව ලැබුණා. විශේෂත්වය තමයි ආජන්ටිනාව ලෝක ශ්‍රේණිගත කිරීමවල 3 වැනි ස්ථානයේ රැඳී සිටීම සහ සෞදි අරාබිය ශ්‍රේණිගත කිරීමවල 51 වැනි ස්ථානයේ රැඳී සිටීම. ඒ වගේම තරඟයේ මැදදී සෞදි අරාබි ක්‍රීඩකයෙක් මෙස්සිට අභියෝග කරනවා ඔයාලා මැච් එක බැලුවා නම් දකින්න ඇති. මොකද ආජන්ටිනාව කොච්චර ප්‍රබලුණත් සෞදි අරාබිය මේ තරඟයට ඇවිල්ලා තිබුණේ ජයග්‍රහණය සඳහාමයි. කෙසේ හෝ අවසානයේදී සෞදි අරාබිය තරඟයෙන් ජයග්‍රහණය කරනවා. මින් ඉතාමත්ම සතුටට පත්වුණු සෞදි රජතුමා වන MBS සෞදි පාපන්දු කණ්ඩායමේ සෑම ක්‍රීඩකයෙක්ටම රෝල්ස් රොයිස් පැන්තම් වර්ගයේ රථයක් තෑගි දීමට තීරණය කරලා තියෙනවා. ඉතින් එක තරඟයක් ජයග්‍රහණය කරලා මෙහෙම තෑගි දිනාගත්තා නම් FIFA ලෝක කුසලානේ දිනාගත්තොත් මොන වගේ දෙයක් ලැබෙයිද? රෝල්ස් රොයිස් පැන්තම් කියලා කියන්නේ විශේෂයෙන්ම රාජකීය පෞලේ අය සඳහාම නිර්මාණය කළ සැප පහසු වාහනයක්. අඩුම තරමින් මේ වගේ මෝටර් රථයක මිල ඩොලර් 460,000ක් පමණ වෙනවා. ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ සල්ලි වලින් බැලුවොත් රුපියල් ලක්ෂ 1600කට වඩා වැඩි. ඉතින් හැමෝටම මේ වගේ කාර් එකක් අරගෙන දෙනවා කියලා කියන්නේ ඔයාලටම හිතා ගන්න පුළුවන් රජතුමාට තියෙන සල්ලි ප්‍රමාණය ගැන. දැනට ලෝකයේ පළවෙනි බිලියනපතියා විදිහට සැලකෙන්නේ ඉලෝන් මස්. මේ වර්ගීකරණය කිරීමේදී විවිධ සාධක ගණනාවක්ම බලලා තියෙනවා. මෙහිදී ව්‍යාපාරික වස්තුන් ගැන පමණක් සලකා බැලෙනවා. රාජ්‍ය උරුමෙන් විශාල වත්කම් හිමිවන අය මේ ලිස්ට් එකට ඇතුළත් වෙන්නේ නැහැ. නමුත් උරුම වස්තුන් සැලකුවොත් ඉලෝන් මස්ට සෞදි රජතුමා වන MBS ළඟින්වත් තියන්න බෑ. මොකද එහෙම බැලුවොත් ඔහුගේ මුළු වත්කම ඩොලර් ට්‍රිලියන 1.4ක් පමණ වෙනවා. සෞදි රජතුමාට MBS කියලා කියන්නේ මොහමඩ් බීන් සල්මාන් කියන නම කෙටි කරලා. ඔහු මෙච්චර පෝසත් වීමට රටේ තියෙන තෙල් සම්පත ගොඩක් බලපාලා තියෙනවා. එකවතාවක් ඩොලර් මිලියන 450ක් දීලා සිතුවමක් මිලදී ගැනීමටත් බින් සල්මාන් රජතුමා කටයුතු කළා තියෙනවා. ඒ වගේම බින් සල්මාන් රජතුමාට රත්තරන් වලින් හදපු මෝටර රථ ගණනාවක්ම තියෙනවා. රත්තරන් වලින් හදලා තියෙනවා කියන්නේ මේවා රන්පත්‍ර වලින් ආවරණය කරලා තමයි තියෙන්නේ. රජතුමාට මේ වගේ වාහන ගණනාවක්ම තියෙනවා. මේ අතරින් ගණන් අඩුම වාහනය මොකක්ද කියලා දන්නවද? ඒ තමයි ලැම්බෝගිනි කාර් එක. ඉතුරු වාහන ඔක්කොම ඊට වඩා මිලෙන් අධික ඒවා. එක වතාවක් මේ රජතුමා ප්‍රංශයට විනෝද චාරිකාවක් ගියා. එතකොට මේ රජතුමා දැක්කා ඈතින් නවත්තලා තියෙන ලස්සන නෞකාවක්. ඉතින් සෞදි රජතුමාට මේකට හිත ගියා. මේ නෞකාව ගන්න ඕනේ කියලා හිතුණා. ඉතින් මේ නැවේ අයිතිකාර සමාගම රුසියානු සමාගමක්. ඒ වගේම ඒ වෙනකොටත් ඒ නැව බිල් ගේට්ස්ට අතිවිශාල මුදලකට කුලියට දීලා තිබුණා. නමුත් සෞදි රජතුමා ඩොලර් මිලියන 500ක් දීලා මේ නෞකාව මිලදී ගන්නවා. ඒ වගේම මේ විදියට ප්‍රංශයේ ඇවිදිනකොට තවත් වතාවකදී විශාල මන්දිරයක් දකිනවා. මේකටත් සෞදි රජතුමාට හිත ගියා. බලද්දි මේක පරණ රජ කෙනෙක්ට අයිති වන පෞරාණික මන්දිරයක්. සල්ලි සල්ලි කියලා බැලුවේ නැහැ. සෞදි රජතුමා විසින් මේක ඩොලර් මිලියන 300ක් දීලා මිලට ගත්තා. ඊට පස්සේ තමන්ට ඕන විදියට මේ මන්දිරය නවීකරණය කරගත්තා. දැන් සෞදි රජතුමාට තමාගේ iPhone එකෙන් මේ නිවසේ කටයුතු පාලනය කරන්න පුළුවන්. ඒ වගේම මේ මන්දිරය ඇතුලේ නයිට් ක්ලබ් එකක් තියෙනවා. ඒ වගේම ජිම් එකක් තියෙනවා. සිනමා ශාලාවකුත් තියෙනවා. කොටින්ම කියනවා නම් මේ මන්දිරය ඇතුලේ නොතිබෙන දෙයක් නැහැ. හැමදේම තියෙනවා. ඒ වගේම මේ මන්දිරයේ එක කාමරයක් තියෙනවා. ඒ කාමරේ වහලේ විදියට තියෙන වීදුරු වලින් හදපු මාළු ටැංකියක්. මේ සඳහා පේමන්ට් එක කරන්නේ සම්පූර්ණයෙන්ම මොබයිල් ෆෝන් එකෙන්. මොහු මදු සමයේ මාස 2ක් ගත කළ අතර මාලදිවයිනේ සම්පූර්ණ දූපතක්ම ඒ මාස 2ට කුලියට ගත්තා. ඒ වගේම සෞදි රජතුමාගේ ටොයිලට් එකේ කොමන්ඩ් එක හදලා තියෙන්නේ රත්තරන් වලින්. කොහොම වුණත් බුදුදහමට අනුව නම් මෙච්චර සැපක් විඳින්න කෙනෙක් සසරේ ලොකු පිනක් කරලා තියෙන්න ඕනේ. නමුත් දියුණුව කර්මයට බාර දෙන්නේ නැතුව බුද්ධියෙන් සහ උත්සාහයෙන් වැඩ කරන්න කොහොමද කියලත් බුදුදහමේ පෙන්වා දෙනවා. හොඳම උදාහරණය තමයි මීකුණක් විකුණලා ධනපතියෙක් වුණු කතාව. කොහොම වුණත් පෙර පින් විපාක දෙන්න පටන් ගත්තම ආශ්චර්යයි. පින කියන්නේ සැපයට කියන තවත් නමක්. ඒ නිසා පින් කරන්න බය වෙන්න එපා. කෙසේ හෝ සෞදි අරාබියේ විදේශ සේවකයන්ට කෙසේ වෙතත් තමාගේ රටේ ජනතාවට නම් හොඳටම සලකනවා. ඒ නිසා රජතුමා සැප වින්ද කියලා රටේ ජනතාව අරගල කරන්න යන්නේ නැහැ. මැද පෙරදිග කලාපයේ විශාලතම ආර්ථිකය සෞදි අරාබිය සතු වෙනවා. ඒ වගේම ලෝකයේ ධනවත්ම රටවල් 24න් එකක් තමයි සෞදි අරාබිය කියලා කියන්නේ. මේ රට මෙච්චර දියුණු වීමට හේතුව තමයි රට තුළ පවතින ඛනිජ තෙල් සහ ගෑස්. වැඩිම බොරතෙල් නිදි සහිත රටවල් ලැස්තුවේ දෙවන ස්ථානයේ සෞදි අරාබිය පසු වෙනවා. එරට ජාතික ආදායමෙන් 63%ක් පමණ ඛනිජ තෙල් වලින් වන අතර අපනයන ආදායමෙන් 67%ක් ඛනිජ තෙල් ආශ්‍රිත නිෂ්පාදන වනවා. සෞදි අරාබියේ සේවය කරන පිරිස අතරින් 80%ක් වෙනත් රටවල් වල ශ්‍රමිකයන් වනවා. ඒ වගේම සෞදි අරාබියේ පාලකයන් ඉතාමත්ම හොඳින් දන්න කාරණාවක් තියෙනවා.
ඒ තමයි Tamanට තෙල් වලින් උපරිම රඟන්න පුළුවන් වෙන්නේ 2030 වර්ෂයේ වනතුරු පමණයි කියලා. මොකද විශේෂඥයන් පවසන විදිහට 2030න් පස්සේ ලෝකයේ ඛනිජ තෙල් භාවිතය ඉතාමත්ම අඩු වෙනවා. ඒ විදුලි වාහනවල දියුණු වීම නිසා. ඒ නිසා සෞදි අරාබිය දැන් ඉඳලම ඒවට සැලසුම් සකස් කරනවා. මේ සඳහා ඔවුන් ආර්ථිකයේ විවිධාංගීකරණය කරනවා. ඒ වගේම රැකියා විරහිතභාවය අඩු කර කාන්තා ශ්‍රමයේද යොදා ගනිමින් පවතිනවා. මේට අමතරව ඔවුන් නවතම ඩිජිටල් ආර්ථිකයකට හුරු වෙමින් පවතිනවා. මොකද එන්න තියෙන ඩිජිටල් අවකාශයට පිවිසෙන පිරිස වැඩි වෙනවා කියලා සෞදි අරාබිය දන්නවා. ඒ වගේම බුද්ධිමත් ආයෝජන කෙරෙහි වැඩි වශයෙන් අවධානයක් යොමු කරලා තියෙනවා. මේට අමතරව සෞදි රජය සතුව දැවැන්ත ව්‍යාපාර 50කට වැඩි ගණනාවක් පෞද්ගලීකරණය කරලා තියෙනවා. ඒ වගේම අලුතින් ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා ස්වංක්‍රීය දත්ත පද්ධති සහ ආයෝජන පරිපාලන ක්‍රමවේද ඇති කරලා තියෙනවා. එයින් ආයෝජන සහ ව්‍යවසායකත්වය පහසු වෙනවා. පැය 24ක කාලයක් තුළ වරාය මෙහෙයුම් අවසන් කරන සහ නැව් එන්නටත් කලින් ඒ වගේ භාණ්ඩ විද්‍යුත් නිෂ්කාශනය කරන පහසුකම් සලසනවා. ආනයන සහ අපනයන සඳහා එකතැනකින් වහාම අවසර දෙන ක්‍රමවේදයක්ද යෝජනා කර තිබෙනවා. ඒ වගේම කෘතිම බුද්ධියෙන් සමන්විත නවීන තාක්ෂණය කෙරෙහි වඩාත් උනන්දු වෙලා තියෙනවා. ඒ වගේම මේවා සාර්ථක වෙලත් තියෙනවා. මේ නිසා තෙල් නොවන අංශවලින් රටට එන ආදායම 5%ක පමණ වේගයකින් වර්ධනය වෙලා තියෙනවා. ඒ වගේම සෞදි අරාබිය තුළ ඍජු විදේශ ආයෝජන 331%ක වර්ධනයක් පෙන්නලා තියෙනවා. ඉතින් අපි කිව්වා මේ තෙල්වල යුගය 2030 වර්ෂයේ වෙනකොට නිමා වෙනවා කියලා. ඊට පස්සේ පටන් ගන්නේ විදුලි වාහනවල යුගය. ලංකාවත් මේ වෙනකොට විදුලි වාහනවලට අවධානය දීලා තියෙනවා. ඉතින් දැන් අපි දෙයක් කියන්න යනවා. මේක ඔයාලට බොරුවක් කියලා හිතෙනවනම් ඕන තරම් හොයලා බලන්න පුළුවන්. ඒ වගේම මේ ගැන හොඳටම දන්න කෙනෙක්ගෙන් අහලා බලන්නත් පුළුවන්. විදුලි වාහන නිෂ්පාදනය සඳහා අනාගතයේදී යම් ද්‍රව්‍යයක් භාවිතා කරනවා කියලා විද්‍යාඥයන් පවසනවා. එම ද්‍රව්‍යය තමයි මෙතෙක් හොයාගෙන තිබෙන හොඳම තාප සහ විදුලි සන්නායකය. ඒ වගේම ඉතාමත්ම ශක්තිමත්. හොඳම වැඩේ තමයි මේ ද්‍රව්‍යයට පුළුවන් හිරු එළියට නිරාවරණය වීමෙන් කෙලින්ම විදුලිය නිර්මාණය කරන්න. ඉතින් මේ ද්‍රව්‍ය වෙන මොකක්වත් නෙවෙයි. මේ තමයි ග්‍රැෆීන්. ග්‍රැෆීන් හදන්න හොඳම බඩු තියෙන්නේ ලංකාවේ. ඒ තමයි ලංකාවේ මිනිරං. ලංකාවේ පවතින මිනිරං වල විශේෂත්වයක් නිසා තමයි මේ වාසිය අපිට ලැබිලා තියෙන්නේ. ඉතින් අපේ පාලකයෝ මේකවත් හරියට කළමනාකරණය කළොත් අපිට කෙසේ වෙතත් අනාගත පරම්පරාවටවත් යහපත් අනාගතයක් ගොඩනැගේවි. ඉතින් මේ ගැන ඔබේ අදහස මොකක්ද? ඒ ගැන අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. අපි මේ වගේම අලුත්ම වීඩියෝවකින් හම්බෙන බලාපොරොත්තුෙන් අදට සමු අරගෙන යන්න තමයි සූදානම් වෙන්නේ. ඔයාලා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම පහලින් තියෙන රතු පාට බටන් එක ඔබලා දැම්ම subscribe කරන්න. ඒ වගේම පුංචි bell icon එක click කරොත් අපි අලුතෙන් වීඩියෝවක් දාපු ගමන් ඔයාලඟට ගෙන්න ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අපි අලුත්ම වීඩියෝවකින් හම්බෙමු. සියලුම දෙනාට සුබ දවසක්.